අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ Microsoft Access for Beginners පාඩම් මාලාවේ 17 වෙනි කොටසයි. මීට කලින් වීඩියෝස් ඔයාලට බලන්න බැරි වුණා නම් පහල තියෙන description section එකේ මේ වීඩියෝස් වලට අදාළ links ඇතුළත් කරලා දෙනවා. ෆෝම් එකක් සඳහා විවිධ දේවල් භාවිතා කරලා ෆෝම් එකේ තියෙන ගුණාත්මක භාවය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම සඳහා ෆෝම් එකක් තුල භාවිතා කරන බොහෝ දේවල් වලට අපි කියනවා ෆෝම් කන්ට්‍රෝල්ස් කියලා. අපි බලමු කොහොමද මේ ෆෝම් කන්ට්‍රෝල්ස් භාවිතා කරන්න කියලා. ඒ සඳහා මම පහුගිය පාඩමේදී සකස් කරගත්තු employees කියන ෆෝම් එක design view එකේ open කරගන්නවා. මේ විදිහට ෆෝම් එක design view එකේ open වුණාට පස්සේ ඔයාලට මේ form design tools කියන section එක යටතේ අන්තර්ගත වෙනවා. රිබන්ස් තුනක් අපි මේ ගැන මීට කලිනුත් කතා කරා. ඒකේ design කියන ribbon එකට මාරු වෙන්න design ribbon එකේ controls කියන section එකක් යටතේ controls විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඉතින් අපි බලමු මේ controllers කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ මේ වගේන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. මම මුලින්ම මගේ form එක තුල detail කියලා section header එකක් තියෙනවා. මේ detail section header එක මත right click කරලා මේ එන මෙනුවේ form header and footer කියලා option එකක් තියෙනවා. ඒක on කරගන්නවා. මේ විදිහට form header and footer කියන option එක මත click කළාට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ form එක තුලට අලුතෙන් section දෙකක් ඇතුළත් වුණා. එක section එකක් තමයි form header කියන section එක, අනිත් section එක තමයි form footer කියන section එක. ඉතින් මම මේ වෙලාවේදී form footer එකක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ form එක මේ විදිහට collapse කරගෙන footer එක සඳහා තියෙන කොටස ඉවත් කර ගන්නවා. ඊළඟට මම form header කියන තැනට මාරු වෙලා මගේ form header එක සඳහා මේ ඇවිත් තියෙන ප්‍රමාණය මට මදි නිසා මම මෙන්න මේ boundary එකෙන් අල්ලගෙන පහළට drag කරලා මේ form header එකේ ප්‍රමාණය විශාල කර ගන්නවා. ඉතින් මේ විදිහට මට manual form එකේ header size එක adjust කර ගන්නත් පුළුවන්. ඒ සඳහා මට property sheet එක භාවිතා කරන්නත් පුළුවන්. මේ property sheet pane එක දකුණු අත පැත්තේ visible වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් design ribbon එකේ property sheet කියන tool එක මත click කරලා property sheet pane එක අරගන්න. ඊට පස්සේ header කියන section එක මත click කරන්න. header කියන section එක මත click කළාට පස්සේ මේ විදිහට මෙතන form header කියලා drop down එකේ selection එක ඇවිල්ලා තියෙනවා. මේ form header එක යටතේ format කියන tab එකට මාරු වෙන්න format කියන tab එක යටතේ අපිට පුළුවන් මේ header එකට අවශ්‍ය වෙනස්කම් ටික සිදු කරන්න. මුලින්ම අපිට visible yes වෙලා තියෙනවා. ඒ නිසා form header එක පෙන්නනවා. මෙතනදී visible no කරොත් form header එක hide වෙලා යනවා. height එක සඳහා අපිට මෙතනදී තමන්ට අවශ්‍ය කරන size එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම back color එකක් යොදා ගන්න පුළුවන්. දැන්ට back color එකක් apply වෙලා තියෙනවා. ඒ තමයි මෙතන තියෙනවා ප්‍රීසෙට් ලිස්ට් එකක්. මේ ප්‍රීසෙට් ලිස්ට් එකෙන් එක කලර් එකක් තමයි මෙතනට ඇප්ලයි වෙලා තියෙන්නේ. මේ විදිහට Tamanට මේ ප්‍රීසෙට් ලිස්ට් එකේ දාන කලර්ස් ගැලපෙන්නේ නැත්නම් මේ එහා පැත්තේ තියෙන ඩොට් තුනේ බිල්ඩ් බටන් එක භාවිතා කරලා මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් කලර් එකක් බිල්ඩ් කරගන්න. මම මේ අවස්ථාවේදී මේ ලයිට් පර්පල් කලර් එකක් මගේ හෙඩර් එක විදිහට ඇප්ලයි කරගන්නවා. මීළඟට මට අවශ්‍යයි හෙඩර් එක සඳහා මගේ ලෝගෝ එක ඇතුළත් කරන්න. ඒ සඳහා මම design ribbon එකට මාරු වෙලා design ribbon එකේ controls ටික මේ විදිහට expand කරගෙන මෙතන තියෙනවා image කියලා control එකක්. ඒ control එක මත click කරලා mouse point එක header section එක ආසන්නයට අරගෙන ඉද්දී ඔයාලට පේනවා ඇති mouse point එකේ header වෙනස් වෙලා තියෙනවා. picture tool එකේ frame එකක් මෙතනට attach වෙලා ඒ ආකාරයට පෙන්නනවා. මට පුළුවන් දැන් මෙතනදී Tamanට අවශ්‍ය කරන සීමාව මේ විදිහට සලකුණු කරලා පෙන්නන්න මෙන්න මේ ස්ථානයට තමයි ලෝගෝ එක ඇතුළත් විය යුත්තේ කියලා. ඉතින් මම අවශ්‍ය කරන සීමාව ඩ්‍රෝ කරලා ඇතෑරියාට පස්සේ බ්‍රවුස් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ බ්‍රවුස් වින්ඩෝ එක භාවිතා කරලා Tamanට ඇප්ලයි කරගන්න ඕනි ඉමේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉමේජ් එක සිලෙක්ට් කරලා ඕකේ කියලා දෙන්න. එවිට මේ විදිහට Tamanට අවශ්‍ය කරන ඉමේජ් එක අදාළ ස්ථානයට ඇප්ලයි වෙනවා. ඉන්පසුව අපිට පුළුවන් මෙන්න මේ pointers එහෙම නැත්නම් මේ handles භාවිතා කරලා තමන්ගේ ඉමේජ් එකේ size එක සකස් කරගන්න. මම මේ විදිහට මේ ඉමේජ් එකේ size එක සකස් කරගෙන ඊළඟට මම මෙතන heading එකක් ඇතුළත් කරන්න අවශ්‍යයි. ඒ සඳහා මම නැවත සැරයක් design ribbon එකේ controls කියන තැනට ගිහිල්ලා මම මේ අවස්ථාවේදී label කියන control එක අරගන්නවා.
මේ label කියන tool එකට වම්පසින් text box කියලා tool එකක් තියෙනවා. ඉතින් අපිට බැලු බැලමට මේක සුදුසුයි කියලා තේරුණාට අපි දන්නවා text box එකක් කියලා කියන්නේ අපේ table එකක් හෝ query එකක් තුල තියෙන record field එකක් නියෝජනය කරන object එකක්. ඒ නිසා හැමතිස්සෙම text box control එකක් අරගත්තොත් ඒකේ data field එකක් නියෝජනය වෙනවා. එහෙනම් අපි static text එකක් ඇතුළත් කිරීම සඳහා සෑම අවස්ථාවකම තෝරගන්න ඕනේ label කියන tool එක. එහෙම නැත්නම් label කියන control එක. මම මේ label කියන control එක අරගෙන මේ විදිහට label එක අවශ්‍ය ස්ථානයේ text box එකක් draw කරලා අතාරිනවා. ඉන්පසුව තමන්ට අවශ්‍ය කරන text එක මෙතන type කරගන්න පුළුවන්. මම executive team කියලා මෙතන type කරගන්නවා. type කරගත්තට පස්සේ background එකේ click කරගෙන නැවත සැරයක් लेबल बॉक्स එක මත ක්ලික් කර ගන්නවා. එවිට ඔයාලට පේනවා ඇති लेबल बॉक्स එක සිලෙක්ට් වෙනවා. දැන් මට අවශ්‍යයි මේ ටයිප් කරගත්තු ටෙක්ස්ට් එකට මොඩිෆිකේෂන් එකක් සිදු කරන්න. ඒ සඳහා මට ෆෝමැට් රිබන් එක භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන ප්‍රොපර්ටි ෂීට් පේන් එක භාවිතා කරන්නත් පුළුවන්. මතක තියා ගන්න ඕනේ අපි සෑම අවස්ථාවකම මේ ෆෝමැට් රිබන් එක හෝ ප්‍රොපර්ටි ෂීට් එක භාවිතා කරලා අදාළ ප්‍රොපර්ටිස් චේන්ජ් කරන්න කලින් මේ තියෙන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා යන්න ඕනේ. සිලෙක්ට් කරගෙන මම මේ අවස්ථාවේදී මේ ප්‍රොපර්ටි ෂීට් එක භාවිතා කරන්නම්. ප්‍රොපර්ටි ෂීට් එකේ ෆෝමැට් කියන ටැබ් එක යටතේ ෆොන්ට් සයිස් කියලා ප්‍රොපර්ටි එකක් තියෙනවා. මම යොදා ගන්නවා ෆොන්ට් සයිස් එක 28ක් විදිහට. ඒ වගේම ෆොන්ට් වේයිට් කියලා ප්‍රොපර්ටි එකක් තියෙනවා. මේ ෆොන්ට් වේයිට් කියන ප්‍රොපර්ටි එක මම බෝල්ඩ් බවට පත් කරගන්නවා. ඊළඟට 4 කලර් කියලා ප්‍රොපර්ටි එකක් තියෙනවා. මේ 4 කලර් කියන ප්‍රොපර්ටි එකේ බිල්ඩ් ටූල් එක අරගෙන पर्पल कलर एक योदा गन्नो ये मट अवश्य मेतन मे फॉर्म के पहलिंग थी बायोकियन फील्ड एक मे अनित कोटा स्वलिंग वेंकर ला पेन्नन ए संदहा मट भाविता करन्न पुलुवांग मे लाइन कियन कंट्रोल एक एहेम नैत्तां मेतन तीयन रेक्टैंगल एक एम्प्टी बॉक्स एक ऐतुलत करन्न पुलुवांग मे तीयन रेक्टैंगल एक भाविता करलत मट पुलुवांग मेक अनित कोटा स्वलिंग वेंकर ला पेन्नन मम मेतन दी योदा गन्नो लाइन टूल एक लाइन टूल मत क्लिक करला मगे फॉर्म की अवश्य स्थानीय मुलिम सलकुन करला लाइन एक ड्रॉ कराने आदि वाला फेन मेती लाइन एक ड्रॉ इन रेक्टैंगल अब रेक्टैंगल डायगनल हरहा तमाई लाइन एक ड्रॉ इन इधि मम मे विधि रेक्टैंगल साइज कुड़ा करला एक सरल रेखावाक बाट पत्कर उत्साह वाला नोटिस अपे ड्रॉन लाइन एक दें फेन नैतना इधि मे अवस्थाव तमाइ लाइन එක හරිම සරල රේඛාවක් යටතේ ඩ්‍රෝ වෙනවා කියලා කියන්න අපිට තියෙන සලකුණ. ඉතින් මේ වෙලාවේදී Tamanට අවශ්‍ය කරන දුර සලකුණු කරලා මවුස් ක්ලික් එක අතාරින්න එවිට මේ විදිහට ලයින් එකක් ඩ්‍රෝ වෙනවා. මේ විදිහට ලයින් එක ඩ්‍රෝ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ලයින් එකේ ප්‍රොපර්ටි සෙට් කරන්න. ඉතින් ඔයාලට මේ ප්‍රොපර්ටි ෂීට් එක භාවිතා කරලත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ෆෝමැට් රිබන් එක භාවිතා කරලත් ඔයාලට පුළුවන් මේ ලයින් එකට අදාළව වෙනස්කම් සිදු කරන්න. මම මෙතනදී ෆෝමැට් රිබන් එක භාවිතා කරලා ෂේප් අවුට්ලයින් කියන ටූල් එක අරගෙන ඉස්සල්ලාම ලයින් තික්නස් එක වැඩි කර ගන්නවා. මම මෙතනදී ලයින් තික්නස් එක 0.5ක් විදිහට යොදා ගන්නවා. ඊළඟට මම නැවත සැරයක් ෂේප් අවුට්ලයින් කියන ටූල් එක අරගෙන මම මේ ලයින් එකේ කලර් එකත් කලින් භාවිතා කරපු ඩාර්ක් පර්පල් කලර් එකක් යොදා ගන්නවා. මේ විදිහට ඩාර්ක් පර්පල් කලර් එකක් යොදලා ඊළඟට ඔයාලා මතක තියාගන්න මෙතන මේ ඔයාලා ලයින් එක ඩ්‍රෝ කරේ තමන්ගේ ෆෝම් එකේ සීමාවට වඩා අඩු වෙන්නම් මේ හැන්ඩල්ස් වලින් අල්ලගෙන අපිට පුළුවන් මේ විදිහට බෝඩ් එකේ ගෑවෙන පරිදි මේ ලයින් එකේ දිග අඩු වැඩි කරගන්න. ඉතින් වම් පැත්තයි දකුණු අත පැත්තයි මම නැවත සැරයක් සකස් කරගන්නවා මේ බෝඩර්ස් වල ගෑවෙන පරිදි. මේ විදිහට සකස් කරගෙන මට නැවත නැවත පුළුවන් ෆෝම් එකකට මාරු වෙලා අපි මේ සකස් කරන දේවල් Tamanට අවශ්‍ය පරිදි සිදු වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ සඳහා මම හෝම් රිබන් එකේ drop down එකෙන් අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී මේ top tool එක මත select වෙලා තියෙන්නේ form view එක. මට ඒ මත click කරලත් බලා ගන්න පුළුවන් මම සකස් කරන දේවල් කොහොමද සකස් වෙන්නේ කියලා. ඉතින් මගේ form එක දැන් එන්න එන්නම ලස්සන වෙලා මේ ආකාරයට සකස් වෙලා තියෙනවා. මම යොදාගත්තු लाइन එක මෙන්න මේ විදිහට යෙදිලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති ලයින් එක මෙන්න මේ ස්ථානයෙන් නතර වෙලා තියෙනවා. නමුත් මගේ ෆෝම් එකේ මේ දකුණු අත පැත්තේ තවදුරටත් ඉඩ තියෙනවා. නමුත් ලයින් එක මේ ස්ථානයේදී නතර වෙලා තියෙනවා.
එහෙමනම් අපිට ඒකටත් පොඩි ෆික්ස් එකක් යොදා ගන්න සිද්ධ වෙනවා මම නැවත සැරයක් ඩිසයින් view එකට මාරු වෙලා මේ line එක select කරගෙන arrange කියන ribbon එකට මාරු වෙලා anchoring කියන tool එක අරගෙන මේ anchoring කියන tool එකේ stretch across top කියන option එක මත click කරගන්නවා දැනට තියෙන්නේ top left කියලා එනිසා තමයි මේ line එක හැමතිස්සෙම left එකට stretch වෙලා තියෙන්නේ හැබැයි දකුණු අත පැත්තට stretch වෙන්නේ අපේ screen එකේ size එක වැඩි වෙන ප්‍රමාණය මත මම මෙතන stretch across top කියලා දුන්නොත් මෙයා left එකට සහ right එක කියන ප්‍රමාණයට screen එකේ size එක මත සෑම අවස්ථාවකම adjust කරගන්නවා දැන් අපි බලමු නැවත සැරයක් අපේ form view එකට මාරු වෙලා කොහොමද අපේ line එක සකස් වෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති දැන් මේ ස්ථානෙන් නතර වෙලා නැහැ line එක මේ ලයින් එක දික් වෙලා මගේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ කෙළවරටම යනකල් මේ ලයින් එක ඩ්‍රෝ වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට ෆෝම් view එකට මාරුණාට පස්සේ තවත් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා වෙනස් කරගන්න ඕනේ. එකක් තමයි මෙන්න මෙතන තියෙනවා record select එක. ඔයාලට පේනවා ඇති record select එක මත ක්ලික් කළාට පස්සේ මෙතනදි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි record select එකකින් සිදු කරන්නේ එක අවස්ථාවකදී එක record එකක් සම්පූර්ණයෙන්ම select කරන එක. ඉතින් මේ අවස්ථාවේදී ෆෝම් එකක දැర్చණය වෙන්නේ එක රෙකෝඩ් එකක් නිසා මේ රෙකෝඩ් සිලෙක්ට් එක ෆෝම් එකක් තුල අපිට කොහොමවත් ප්‍රයෝජනයක් නැතුව යනවා මම මෙතනදී ටේබල් එකක් ඕපන් කරලා පෙන්නුවොත් ටේබල් එකේ මෙන්න මේකට තමයි රෙකෝඩ් සිලෙක්ට් එක කියලා කියන්නේ ඉතින් මේ අවස්ථාවකදී අපිට රෙකෝඩ් සිලෙක්ට් එක අවශ්‍යයි හැබැයි ෆෝම් එකක් තුල රෙකෝඩ් සිලෙක්ට් එක අපිට අවශ්‍ය නැහැ මම මේ ඕපන් කරගත්තු ටේබල් එක ක්ලෝස් කරගන්නවා ක්ලෝස් කරගෙන නැවත සැරයක් මේ ෆෝම් එක ඩිසයින් view එකේ ඕපන් කරගන්නවා මම මෙතනදී රෙකෝඩ් සිලෙක්ට් එක අයින් කරන්න ඕනේ එහෙනම් සම්පූර්ණ ෆෝම් එකම සිලෙක්ට් කරගන්න ඕනේ මොකද ෆෝම් එකේ ප්‍රොපර්ටි එකක් විදිහට තමයි රෙකෝඩ් සිලෙක්ට් එක අන්තර්ගත වෙන්නේ මට පුළුවන් සම්පූර්ණ ෆෝම් එකම සිලෙක්ට් කරගන්න මෙන්න මෙතන මේ left එක සහ top එකේ තියෙන rulers දෙක අතරමැද කොටස මත ක්ලික් කරන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ property sheet කියන pane එකේ drop down එක අරගෙන එතනින් form කියන object එක select කරගන්න. ඉතින් මේ form object එක select කරාට පස්සේ format කියන tab එක යටතේ හොයලා බලන්න record selector කියලා property එකක් ඇති. මේ record selector කියන property එකේ දැන් yes කියන එක තමයි select වෙලා තියෙන්නේ. ඒක no කියලා දෙන්න. දැන් ඔයාලට නැවත සැරයක් form view එකට මාරු වෙලා බලන්න පුළුවන්. record select එක මේ ආකාරයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම මගේ form එක තුල මේ දත්ත ඇතුළත් වෙලා තියෙන එක එක fields වටා මේ වගේ බෝඩ් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක Tamanට අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ බෝඩ් එක නැති කරගන්න. ඒ සඳහා මම design view එකට මාරු වෙනවා. design view එකට මාරු වෙලා ඉස්සලාම මේ අවශ්‍ය කරන objects ටික select කරගන්න ඕනේ. මම මෙතන form එක තුල click කරලා control A press කරගන්නවා. එවිට මගේ ෆෝම් එකේ තියෙන සීලුම දේවල් සිලෙක්ට් වෙනවා. හැබැයි මෙතනදී Tamanට අනවශ්‍ය කොටසක් සිලෙක්ට් වුණොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ටික නැවත සැරයක් shift key එකත් එක්ක click එකක් ලබා දීලා අනවශ්‍ය නම් ඉවත් කරගන්න. මම මෙතනදී මේ line එක අනවශ්‍ය නිසා මේ line එක shift click එකක් දාලා මේ විදිහට selection එකෙන් ඉවත් කරගන්නවා. තවදුරටත් මොනවා හරි Tamanට ඉවත් කර ගැනීමට අවශ්‍යයි කියලා හිතෙනවනම් ඒ කොටස shift click එකක් දාලා ඉවත් කර ගන්න ඕනි. Tamanට අවශ්‍ය පරිදි selection එක යොදාගෙන format ribbon එකට මාරු වෙන්න ඕනේ. format ribbon එකට මාරු වෙලා shape outline කියන tool එක අරගන්න. මේ drop down එකේ ටිකක් පහළට වෙන්න බලන්න transparent කියලා option එකක් තියෙනවා. ඒ option එක මත click කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් නැවත සැරයක් form view එකට ගිහිලා check කරලා බලන්න. තවදුරටත් මේ data fields වටේට කලින් යෙදিলা තිබ්බ බෝඩ් එක ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් Taman තීරණය කරන්න ඕනේ මේ බෝඩ් එකත් එක්ක තියෙන එකද Tamanට හොඳ, එහෙම නැත්නම් බෝඩ් එකක් නැතුව මේ විදිහට තියෙන එකද Tamanට සුදුසු කියලා. ඒ අනුව Tamanට සුදුසු විදිහක් භාවිතා කරන්න පුළුවන්. මීළඟට මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය text box එකක තියෙන records ටිකක් combo box එකක තියෙන list එකක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඔයාලට මෙතන මේ address field එකේ කන්ට්‍රි එක මොකක්ද කියලා ගත්තොත් ඔයාලට මේ විදිහට drop down එකක් තියෙනවා. හැබැයි ඔයාලගේ address එකේ පළවෙනි field එක ගත්තොත් පළවෙනි field එක තියෙන්නේ මේ විදිහට සාමාන්‍ය text box එකක්. ඉතින් මේ text box එකේදී අපි manual මෙතනට අවශ්‍ය කරන address field එක type කරගන්න ඕනේ.
එකම address field එකක් නැවත නැවත type කිරීමේදී යම් යම් වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඉතින් අපි එකම address field එකක් නම් මෙතන type කරන්නේ මට පුළුවන් මෙතනදී text box එකක් වෙනුවට combo box එකක් භාවිත කරලා list එකක් ලබා දෙන්න. ඉතින් මගේ අවශ්‍යතාවයේ පරිදි මේ executive team එක කොහෙද ඉන්නේ කියන එක අපි හඳුනාගෙන තියෙන්නේ. එතකොට ඒ එක එක executive team එක ඉන්න country එකේ address එක සමානයි. ඒ නිසා මට මෙතනදී text box එකක් විදිහට දැන්ට තියෙන address field එක drop down list එකක් විදිහට පරිවර්තනය කර ගැනීමට අවශ්‍යයි. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම මුලින්ම design view එකට මාරු වෙනවා. design view එකට මාරු වෙලා මට අවශ්‍ය කරන field එක මේ විදිහට select කර ගන්නවා. ඉතින් මට අවශ්‍ය කරන field එක select කරගෙන ඒ මත right click කරගෙන මේ එන මෙනුවේ change to කියලා option එකක් තියෙනවා. අපේ දැනට තියෙන text box එක අපිට පුළුවන් label එකක්, list box එකක්, combo box එකක් බවට පරිවර්තනය කර ගන්න. ඉතින් මම මෙතනදී combo box කියන එක මත click කරනවා. click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති drop down list එකක් විදිහට මේ object එක සකස් වෙලා තියෙනවා. මම නැවත සැරයක් form view එකට මාරු වෙලා බැලුවොත් මගේ address එකේ පළවෙනි field එකක් දැන් drop down list එකක් බවට එහෙම නැත්නම් combo box එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මම මෙතනදී list එක අරගෙන බැලුවොත් list එකේ දැනට කිසිම තොරතුරක් ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සඳහා අපි list එකට ඇතුළත් විය යුතු දත්ත මොනවද කියලා ලබා දෙන්න ඕනි. ඒ සඳහා මම නැවත සැරයක් design view එකට මාරු වෙලා property sheet කියන pane එකේ data කියන රැබ් එකට මාරු වෙලා බැලුවොත් පළවෙනියටම තියෙන property එක තමයි control source කියන property එක. මේ control source කියන property එකේ දැන්ට select වෙලා තියෙන address කියන field එක control source කියන එකේදී සිදුවෙන්නේ අපි යම් කිසි දෙයක් මෙන්න මේ field එකට මේ අවස්ථාවේදී form එකේ ඇතුළත් කළොත් ඒක කොහෙටද යන්න ඕනේ කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. එහෙනම් අපි address field එකට යම් කිසි තොරතුරක් form එකේදී ඇතුළත් කළොත් ඒක යන්න ඕනේ address කියන field එකට. එහෙනම් මේක නිවැරදි. ඊළඟ property එක විදිහට row source කියන property එක අපිට හම්බෙනවා. මේ row source property එකෙන් කියන්නේ මෙතන drop down combo box එකක් තියෙනවා නම් මේ combo box එකේ list එකට අයිති වෙන දේවල් තමයි මෙතනදී පෙන්වන්න ඕනේ. මේ property එක යටතේ මෙතන තියෙන his පේලියක්. ඒ නිසා තමයි අපි මේ drop down එක අරගත්තට පස්සේ කිසිම තොරතුරක් මේ list එකේ පෙන්වෙන්නේ නැත්තේ. මේ row source එක සඳහා භාවිත කරන්න පුළුවන් table හෝ query කියන එක තමයි select වෙලා තියෙන්නේ. මෙතනත් අපිට drop down එකක් තියෙනවා. මේ drop down එක අරගත්තට පස්සේ අපිට පේනවා අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි field list එකක් විදිහට දෙන්න පුළුවන්, value list එකක් විදිහට දෙන්න පුළුවන්, එහෙම නැත්නම් table එකක් හෝ query එකක් විදිහට දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී select වෙලා තිබ්බ table සහ query මම ඒක ඒ විදිහටම තියා ගන්නවා. මොකද මට අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාවේදී query එකක් මගින් මේ අවශ්‍ය කරන address ටික මෙතනට ලබා දෙන්න. මම row source කියන තැන ගිහිලා click කළොත් එතනත් drop down එකක් තියෙනවා. මීට කලින් අපි සකස් කරලා තියෙනවා නම් pre-built query එකක් අපිට භාවිත කරන්න පුළුවන් මෙතනදී ඒ අදාළ query එක. නමුත් query එකක් නැති නිසා මට පුළුවන් මේ අවස්ථාවේදී මේ dot 3 button එක යොදාගෙන built-in query එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා මම මේ button එක මත click කරනවා. click කළාට පස්සේ මේ විදිහට query එකක් නිර්මාණය වෙනවා. ඒ query එකේ show table dialog box එක open වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති employees කියන form එක තුල query builder කියන option එක ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේක built-in query එකක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මෙතන navigation pane එක ගත්තොත් navigation pane එකේ මේ සකස් කරන query එක පෙන්වන්නේ නැහැ කියන එකයි. ඊළඟට මම show table කියන window එකේ employees කියන table එක select කරගන්නවා. select කරගෙන add කියලා දෙනවා. ඊට පස්සේ මම මේ window එක close කරගන්නවා. close කරගෙන මෙතන තියෙන land on employee table එකේ address field එක මම පහලට add කරගන්නවා. address field එක පහලට add කරගෙන මම මේ query එක run කරලා බලනවා මොකද්ද මේකේ එන result එක කියලා. ඉතින් මේ විදිහට මට result එකක් හම්බෙනවා. දැනට අපේ employees ලගේ address field එක තමයි මෙතනදී පෙන්වන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන address field එක පෙන්වුවාට එකම address එක නැවත 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 යෙදිලා තියෙනවා. ඉතින් මේක අපිට අවශ්‍ය නැහැ drop down list එකකට. අපිට එක address එකක් එක සැරයක් විතරක් තිබ්බහම ප්‍රමාණවත් නිසා මෙතන මේ address field එක නැවත යෙදෙන එක නතර කරලා
यूनिक वैल्यू එකක් විදිහට සකස් කර ගැනීම සඳහා මම නැවත සැරයක් design view එකට මාරු වෙනවා design view එකට මාරු වෙලා මේ සකස් කර ගැනීම මේ property sheet එක තුල සිදු කරන්න ඕනේ ඒ සඳහා මම ඉස්සල්ලාම මේ query එක select කර ගන්න ඕනේ දැන්ට select වෙලා තියෙන්නේ මේ table එක ඒ නිසා table එකට අදාළව තමයි මේ field properties ටිකක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් query එක select කර ගන්න මෙන්න මේ background එකේ click කරන්න එතකොට ඔයාලට පේනවා ඇති query properties කියලා මෙතන වෙනස් වෙලා තියෙනවා query properties විදිහට වෙනස් වුණාට පස්සේ මෙහෙම පහලට මෙතන තියෙන මේ properties ටික check කරගෙන යන්න එවිට ඔයාලට හම්බෙනවා unique values කියලා property එකක් මේ unique values කියන property එක yes කරන්න මේ විදිහට unique value property එක yes කරලා මේක අපිට පුළුවන් save button එක භාවිත කරලා save කරන්න දැන් නැවත සැරයක් මම run කරලා බලනවා නැවත රන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති කලින් නැවත නැවත යෙදিলা තිබ්බ address දැන් යෙදෙන්නේ එක අවස්ථාවක් පමණයි එහෙනම් අපිට දැන් පුළුවන් මේ address ටික අපේ form එක තුල භාවිතා කරන්න ඒ සඳහා මම නැවත සැරයක් design view එකට මාරු වෙලා මේ සකස් කරගත්තු built-in query එක close කරගන්නවා built-in query එක close කරලා මගේ form එක තුලට ගියාට පස්සේ තවදුරටත් මගේ address field එක තමා select වෙලා තියෙන්නේ ඉතින් ඔයාලා වෙන තැනක ක්ලික් කරගත්තා නම් නැවත සැරයක් address field එක select කරගන්න select කරගෙන property sheet කියන එකට මාරු වෙලා property sheet එකේ බලන්න check කරලා record source එක විදිහට දැන් select distinct කියලා යම්කිසි දෙයක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ SQL code එකක් ඇතුළත් වෙන්නේ අපි අර සකස් කරගත්තු built-in query එකට අදාළ SQL code එක තමයි මෙතනදී ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් form view එකට මාරු වෙලා check කරලා බලන්න අපි කරපු වෙනස්කම් මෙතනට apply වෙලා තියෙනවද කියලා. මම මෙතන home ribbon එකේ form view එකට මාරු වෙනවා. form view එකට මාරු වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති drop down එකක් විදිහට convert කරපු address එක තියෙනවා. ඒ වගේම මම මේකේ drop down එක අරගත්තොත් මේ අවස්ථාවේදී drop down එකට අදාළ list එකක් විදිහට addresses ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට කැමති ඕනම අවස්ථාවක පුළුවන් මේ address එක drop down list එක භාවිත කරලා මාරු කරන්න. උදාහරණයක් විදිහට මෙන්න මේ ඩාලියා කියන කෙනා දැන්ට යුනයිටඩ් කිංඩම් වල වැඩ කරන්නේ මෙයා මාරු වෙනවා යුනයිටඩ් ස්ටේට්ස් වල අපේ තියෙන බ්‍රාන්ච් එකට. එහෙමනම් යුනයිටඩ් ස්ටේට්ස් වලට මාරු වුණාට පස්සේ මෙතන ඇඩ්‍රස් ෆීල්ඩ් එකෙත් මට බොහොම පහසුවෙන් යුනයිටඩ් ස්ටේට්ස් වල ඇඩ්‍රස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙම drop down එකක් නොතිබුණා නම් මෙතන මට සිද්ධ වෙනවා ඇඩ්‍රස් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම ටයිප් කරගන්න. ඉතින් අපිට බොහොම පහසුවෙන් මේ drop down එකක් භාවිතා කරලා මේ change කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම එකම දේ නැවත නැවත type කිරීමේදී අතපසු වීම හේතුවෙන් සිදුවෙන වැරදි පුළුවන් තරම් දුරට අඩු කර ගැනීමට හැකියාව තියෙනවා මේ combo boxes එහෙම නැත්නම් drop down boxes භාවිතා කිරීම තුලින්. ඒ නිසා ඔයාලත් database එකක් design කිරීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන් සෑම අවස්ථාවකම user drop down box එකක් යොදලා දීලා ටයිප් කරනවා වෙනුවට ඒ drop down එකේ තියෙන යම්කිසි option එකක් select කර ගැනීමට අවස්ථාව ලබා දීම තුලින් දත්තවල සිදුවිය හැකි වැරදි පුළුවන් තරම් දුරට අවම කර ගැනීමට හැකියාව තියෙනවා. මේ වගේ වැදගත් කරුණු රාශියක් ඇතුළත් තවත් වීඩියෝකින් නැවත හමු වෙමු.